ඇත්ත කතාව මේ ත්‍රිපෝෂ ගැබිනි මාතාවන්ට සහ මේ දරුවන්ට අකණ්ඩව ඔය කියන ශාස්ත්‍රය අනුව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ත්‍රිපෝෂ නියමාකාරයෙන් ගැබිනි මාතාවගේ අතටත් ඒ වගේම කුඩා දරුවන්ගේ අතට ඒ කිරිදෙන මව්වරුන්ගේ අතටත් යන ක්‍රමවේදය පිළිබඳව ඒක බෙදෙන ක්‍රමවේදය පිළිබඳව වෙනමම පරීක්ෂා කරන කණ්ඩායම් දාපු යාන්ත්‍රණයක් හදන්න පුළුවන්කමක් තියෙනවද ඔබතුමාට මේ ත්‍රිපෝෂ නියම පරිදි ලැබෙනවාද කියන ගැන යලි පසුවිපරම් කරන්න පුළුවන්ද දැන් මේ වන විට මිලියන 1500ක් මේ අයවැයෙන් වෙන් කරලා මේ ඉතාමත්ම ක්‍රමවත්ව අරගෙන යාමට දැන් කටයුතු කරගෙන යනවා ගරු අමතුමනි පාසල් පද්ධතිය පෙර පාසල් පද්ධතිය සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන මුල් කරගත්ත ඒකාබද්ධ ආකල්පමය වැඩපිළිවෙලකට ඔබතුමාට යන්න පුළුවන් කමක් තියෙනවද මග්නිසාද යත් ත්‍රිපෝෂ පැකට් එක හම්බුනාම දරුවා තමයි අඩුවෙම ත්‍රිපෝෂ ගන්න. හවසට ගුලි දෙක දෙක හදනවා අම්මා ගුලි දෙකයි තාත්තා ගුලි දෙකයි අයියා ගුලි දෙකයි අක්කා ගුලි දෙකයි සමහරවිට පොඩි දරුවට නැත්තම් බඩ දරුවා අම්මට හම් වෙන ගුලි දෙකයි. ඒ නිසා මේකට ආකල්පමය වෙනසක් ඕන නීති දාලා බෑ. මේ ත්‍රිපෝෂ දරුවන්ට නැත්තම් ත්‍රිපෝෂ ගැබිනි අම්මාවරුන්ට මෙන්න මේ ආකල්පමය වෙනස ඇති කරන්න තමුන්නාසලගේ අමාත්‍යංශයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? ගරු කතානායකතුමනි මේවන විට අපි දිස්ත්‍රික්ක 19ක මේ අධ්‍යාපනික ගැටලු සඳහා සාකච්ඡා කරන්න යනකොට ප්‍රධාන වශයෙන් තියෙන ගැටලු දෙකක් තියෙනවා දරුවෝ පෙරපාසල් සහ පාසල් එන්නේ නැති. පළවෙනි ගැටලුව තමයි සමහර දෙමව්පියන්ට උදේ ආහාරය ලබා දීමටවත් හැකියාවක් නැහැ. දෙවන කාරණය සනීපාරක්ෂක ප්‍රශ්නේ මේ ගැහණු දරුවන්ගේ. ඉතින් එයිදී අපි දැන් මේ වන විට තීරණය කරලා තියෙනවා මෙවිට මේ සැලසුණු සකස් කරලා දැන් ක්‍රියාත්මක කරගෙන යනවා ඉතාමත්ම හොඳින් මේ අද වෙනකොට 2015 මෙට්‍රික් ටොන් 20000ක ධාරිතාවක් නිෂ්පාදනය කරන්නට තිබිච්ච අවස්ථාව දැන් 2021 වෙනකොට ඒ ධාරිතාවේ මෙට්‍රික් ටොන් 31000ක් දක්වා වැඩි කරන්නට පුළුවන් වාතාවරණය මේ වන විට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා පෙර පාසල් දරුවන් සියලු දෙනාටත් අර අපි පාසල් යන කාලේ අපිට බිස්කට් එකක් ලබා දුන්නා වගේ සියලුම දරුවන්ට මේ පෝෂණ ගුණයෙන් ඉහළ බිස්කට් ලබා දීමේ වැඩපිළිවෙලකුත් අපි මේ ත්‍රිපෝෂා සමාගම මගින් අපි ඉටු කරන්නට දැන් වර්තමානයේ අපි සියලු සැලසුම් සකස් කරලා තියෙනවා. साधारण मध्यस्थ विधियट एम करुण करगने अवश्य नैतिक प्रतिपादन अवसरे अप्रैल दहसक වැටුප ප්‍රථම වතාවට රටේ කම්කරුවන්ට ලැබෙනවා කියන කාරණේ අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා ගන්නවා කියලා රජයට මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ සත්‍යතාවය මොකද්ද කියන දැනගන්න කැමතියි එවැනි නොගෙවන වතු පවරා ගැනීම අදහසක් නැහැ එවැනි කාරණයක් නැහැ නමුත් අපි සියලුම වතු අපි හිතනවා සියලුම වතු සමාගම් නෛතිකව බැඳී සිටිනවා කියන ක්‍රමවත් මන්ත්‍රීතුමා පරිමාර්ගයෙන් මෙලින් වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්නේ